මේක හදලා තියෙන මේ වගේ ලී වලින් මේ තියෙන ලී තියෙන විදිය ෆ්‍රේම් ඔයාලා දැකලා ඇති ඔය කන්ටේනර් බඩු එහෙම ගෙද්දි හම්බෙන ඒවා. ඉතින් මේ වගේ එකක් තමයි මේ වගේ එකකට මම පරිවර්තනය කරේ. මේකම කෑල්ලක් අරන් කපලා කෑලි කෑලි සෙට් කරලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේක තියෙන තව දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් මෙහෙම මගේ ටාගට් එක තිබ්බේ, මගේ ප්ලෑන් එක තිබ්බේ මේක නෙමෙයි. මගේ ටාගට් එකේ තිබ්බේ ඇලුමිනියම් බාර් වලින් ගෙනල්ලා සාමාන්‍යයෙන් අමුතු ඇත්තටම කේසින් එකේ විදියටම ෆිනිෂින් එකක් ගේන්න. හැබැයි දන්නවනේ ඉතින් මේ බඩු හොයාගන්න නැහැ, ග්‍රිල් නැහැ, ඊට පස්සේ ඔය රිවර්ට් ගහන කෑලි බැරි නැහැ. නැති හින්දා දැන් මම අතෑරලා දාන්නෙත් නැතුව තිබ්බ මම මේ වගේ කෑල්ලක් කපලා දාපු එක. ඒක කෑලි ටික හදාද මට ඕන විදිහට මම මේකේ පොඩි සැකස්මක් හදන් ගියා. හදන් යද්දි වැඩේ ඇත්තටම ගොඩ මට තේරුණ මේක හරියනව වගේ. ඉතින් මම ඒක හින්දා තමයි මේ විදිහට හැදුවේ. ඉතින් මේක ඇත්තටම කියන්න ඕන මේක සාමාන්‍යයෙන් අර කේසින් වල ඇතුළ කේසින් එකේ තියෙන අර බොඩි කිට් ඒවට ආසයිට නම් මේවා කැමති වෙයි. හැබැයි ඇත්තටම කිව්වොත් අර කම්පියුටරේට කැමති අය දැන් අරක ඇතුළ තිබ්බ එක මන්න තර කේසින් වල ඇතුළ තිබ්බත් අන අනිත් කේසින් වල ඇතුළ තිබ්බත් ඒව ඔක්කොම දූවිලි වදිනවා. දූවිලි වදින්න නැති කේසින් තියෙන ගොඩක් ගණන් ඒවා. හැබැයි මේ වගේකින් දූවිලි වදිනවා තමයි. ඉතින් මේක වහලා තියන්නත් පුළුවන් වැඩ කරන්න දෙලාට. හැබැයි මේක වැඩ කරද්දී Tamanට පේනවා, ඔයාලටත් පේන ඇති, හරි නිදහසක් වගේ දැනෙනවා. මේ වැඩ කරද්දී Tamanගෙම කම්පියුටරේ එක නිකන් හද හාට් එක බලාගෙන වැඩ කරනවා වගේ තමයි. ඉතින් මට ඒක ආසාව තමයි මේ ආවේ. ඊට පස්සේ මම දැක්ක ඉන්ටර්නෙට් එකෙන් සමහර ඒවා හොඳ ඒවා තියෙනවා. ඉතින් මට අපිට ඒවා ගන්න ඕනේ. අපිට තියෙන විදිහට අපි හදාගත්තම හරි. ඉතින් මේක ඔයාලට පේන ඇති සාමාන්‍ය ලීපතුරු දෙකක් ගහලා ඊට පස්සේ මේ මදර් බෝඩ් එකේ තියෙන නට් වලට හරියන්න ඒ ටික ආධාරකයක් විදිහට දාලා ඉස්සරහින් PSU එක දාලා ඊට පස්සේ මේකේ අනිත් කාරණේ තමයි පිටිපස්සේ තමයි හાર્ඩ් එකයි. ඔයාලා GPU එකක් ගන්න ඕන. ඒ PCIe 16 කේබල් එක යටින් දාලා අර මෙතනින් තියාගන්න පුළුවන්. ඒව ඔක්කොම හදාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සන්ට පොඩි ඉඩක. දැන් මේ මෙතන අනිත් එකක් තිබ්බනම් දැන් මෙන්න මේ මේ සයිස් කියලා හිතමුකෝ. මෙන් දැන් මේ මේ මීටත් වඩා ලොකු වුණා මම කේසින් එකක් පෙන්වන්න. ඉතින් මෙන්න මේ සයිස් විතර තමයි තියෙන්නේ. දැන් බලන්නකෝ මේ කේසින් එකේ තරම. මේකට ඔයාට ඕන දෙයක්. දැන් මෙතනට මීට වඩා මොනවද ඕන? මේකට මීට වඩා අවශ්‍ය වෙන්නේ ඕන්නම් SSD එකක් ගහයි, ඕන්නම් තව GPU එකක් ගහයි, මයිනින් කරන කෙනෙක් මේ මයිනි රිග් එකක් හදනෝ නම් තව ඕනම් මේකම මෙහෙම දිගට ෆ්‍රේම් ගහ ගන්න පුළුවන්. ඒක ඕනම් අපි ඉස්සරහදී හදමු එකක්. මේ වගේව තමයි සාමාන්‍ය යන්නේ. ඉතින් හරි ලස්සනයි, නිදහස්. තමන්ගේ ඉස්සරහින් තියාගත්ත මේක ඕන RGB ලයිට් එකක්, කූලින් ෆෑන් එකක් ඕන එකක් මේ අයින් එකෙන් සෙට් කරගන්න පුළුවන්. ඉතින් ගෙදරදීම හදාගන්න පුළුවන් මේ වගේ ලස්සනට නෝමල් සුපිරියට ඕන විදිහකට. මෙති ආයි මුකුත් නැහැ. මේක තමයි අපේ මම මේක නම දාන්න හිතන් හිටියේ. සාමාන්‍යයෙන් මේක එයානේ එළියනේ තියෙන්නේ. ඊට පස්සේ මේක හුලං වෙනව මොකක් හරි කම්පියුටර් එයා කියලා. ඉතින් මම ඒක සරල කරලා කොමෙයා මොඩල් 1 එක තමයි මේ තියෙන්නේ. ඉතින් කොමෙයා එකේ ඔයාලට බලන්න, ඔයාලා මේ වගේ මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කේසින් වලට ආසය, මේ වගේ ඩිසයින් වලට ආසය ඉන්නෝ නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. බලමු අපි ඉස්සරහට මේක තව තව දිනු කරා. මේක මොකුත් තින්තවන්නේ ඔයාලට පේ නැති මේක ලීවලම තියෙන කල එක මේ තමයි. ඉතින් මුකුත් ගාලා නැහැ. ඇන ටිකක් හොයාගත්තා. කොටිම කිව්වොත් කීත කැපෙන්නෙත් නැහැ. පට්ටමාරේ මේ ටිකේ ලී ටික කපලා වැඩේ කරේ. ඉතින් ලස්සනට මේක තමයි දැන් මගේ PC එකේ තියෙන කේසින් එක. දර කේසින් එකක් තියෙන්නේ. ඉතින් මේක තව වෙනස් විදියට අපි මොඩිෆයි කරනවා. ඉතින් ගෙනියන්න උනත් පුළුවන් මේ ඕන තැනක උස්සන් යන්න පුළුවන්. මේක තනි අති භාණ්ඩයක් වුණා. ඉතින් අරවගෙන අත්ත උස්සගෙන මොන මගුලක්ද මට මේකනේ මගේ ඩිසයින් එක ඔළුවේ තියෙන්නේ. මේක මේ සාමාන්‍ය ඇත්තම කතාව මට ඕනුනේ. දැන් අපි ලැප් එකක් ගෙනියනවනේ. ලැප් එක ගෙනියනවනම් වහගත්ත ගෙනිච්ච ඕන තැන ගෙනිච්චා. එතකොට මේක ඒ කියන්නේ කම්පියුටර් ඩෙස්ක්ටොප් කම්පියුටර් කියන එක අපිට කැඩුනත් ගෙනියන්න බෑ තැනකට.
අපිට හදිස්සයකට අපේ ඉම්පෝර්ටඩ් දෙයක් තියෙනවා හාඩ් එක තමයි ගෙනියන්න දැන් අපි තුමුකු ගේමින්යා කදනවා ලස්සනට ගෙදර යුත්කයි ගෙදර කට්ටිය දකිනවා සාමාන්‍ය අපිට තැනකට ගෙනියන්න බෑනේ ලස්සනට තියාගෙන වැඩක් කරන්න අන්න ඒකින්ද තමයි මට හිතුනේ මේ වගේ දෙයක් එහෙම නැත්තම් මගේ වෙන දෙයක් තියෙනවා මම ඒකට පොඩ්ඩක් ට්‍රයි කරනවා අපිට ඒක හරි ගියොත් ගොඩේ ගොඩ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ තියෙන PC එකම වගේ එකක් ඕන තැනකට ගෙනියන්න පුළුවන් වෙන ලේසියට හදා ගන්න ක්‍රමයක් මං හිත හිත ඉන්නේ අපි බලමු ඉස්සරහට මේ කොමයා වන් එකෙන් අපි පටන් ගත්තේ අපි කොහෙන් ෆුල් ස්ටොප් එක කොමා ලකුණ ෆුල් ස්ටොප් එකක් කරයිද කියලා අපි බලමු ඉතින් බොහොම ස්තුතියි අයියා හමුවෙමු